ඔන්න හැමෝටම ලේසියෙන්ම gedara deema hada ganna puluwan magic tail ekak ganai ada mama wata kiyala denna hadanne. මේක මැජික් තෙල් එකක් කිව්වේ හිතාගන්න බැරි තරම් ඉක්මනින්ම හිසකේ සම්බන්ධ ඔයාට තියෙන සියලුම ගැටලු විසඳීමේ හැකියාවක් මේ තෙල් එකට තියෙන නිසා. හිසකෙස් අකලට ගැලවිලා යන එක නැති කරලා නිරෝගී ශක්තිමත් කෙස් කලඹක් වට ලබා ගන්න පුළුවන් මාසයක් වගේ කාලයක් ඇතුළත. දැන් කාලේ ගොඩක් අය ලස්සන වෙන්න රීබොන්ඩින්ග්, ෆර්මින්ග්, කලරින්ග් වගේ කරන නිසා කොණ්ඩයට සැර රසායනික සංයෝග එකතු වෙනවනේ. ඉතින් මේ දේවල් කරාට පස්සේ ටිකින් ටික අපේ කෙස් ගස් හැලිලා යනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඒකට මූලික හේතුව තමයි මේ සංයෝග සැර සහිත වීම. ඉතින් මේ නිසා ඒකට ගොඩක් හොඳ විසඳුමක් හොයමින් තමයි මමත් හිටියේ. ඔන්න අපි දැන් බලමු මේ තෙල් එක හදන්න අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. පිරිසුදු පොල් තෙල්, ඔලිව් තෙල්, කොමාරික. බලන්න මේ දේවල් ටික හොයාගන්න අපහසු නැහැ. ඔලිව් තෙල් හොඳම ඔලිව් තෙල් එක හොයාගන්න. මේ පොල් තෙල් එක gedara deema hindapu පොල් තෙල් එකක්. ඒ නිසා ඔන්න ගොඩක්ම හොඳයි. කඩේ තියෙන පොල් තෙල් ගත්තත් කමක් නැහැ. ඔයාට gedara di පොල් තෙල් හදාගෙන තියෙනවා නම් ගන්න එක තමයි ගොඩක්ම හොඳ. දැන් ඉතින් අපි යමු මේ තෙල් එක හදාගන්නේ කොහොමද කියලා බලන්න. මුලින්ම කොමාරිකා කෑල්ල පොඩියට මෙන්න මේ වගේ කෑලි කපා ගන්න ඕනේ. කෑලි ගොඩක් පොඩි වෙන තරමට හොඳයි. දැන් ඇලුමිනියම් භාජනයක් අරගෙන ඒකට පිරිසුදු පොල් තෙල් මිලිලීටර් 100ක ප්‍රමාණයක් එකතු කරගන්න ඕනේ. මේ කිසිම දෙයක වතුර තියෙන්න බෑ. අන්න ඒ නිසා මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. දැන් අපි පොඩියට කපපු කොමාරිකා කෑලි ටිකත් ඒකටම දාගන්න ඕනේ. දැන් මේක ඩබල් බොයි ක්‍රමයට තමයි අපිට හදාගන්න තියෙන්නේ. අන්න ඒ නිසා ලිපේ භාජනයක් තියලා ඒකට වතුර දාලා ඒක ඇතුලෙන් මේ ඇලුමිනියම් භාජනය තියන්න ඕනේ. දැන් විනාඩි 15ක කාලයක් මේක ඩබල් බොයිල් වෙන්න දෙන්න ඕනේ සාමාන්‍ය ගින්දරේ. කොමාරිකා කියන්නේ හිසකෙස් වර්ධනය වෙන වේගය වැඩි කරන බලගතු ඖෂධීය ශාකයක්. හිසකෙස් මුල තියෙන කේශකෝෂ වලට පෝෂණය සපයන්න මේ කොමාරිකා සාරයට පුළුවන්. කෙස්වල pH අගය හරියටම තියාගන්න, ඒ කියන්නේ කෙස්වල pH අගය නියමිත අගෙන් තියාගන්නත් කොමාරිකා සාරය උදව් වෙනවා. අන්න ඒ නිසා ඔයාගේ හිස් කබල වේලෙන එක නැති වෙනවා. එතකොට මොකද වෙන්නේ? හිස කෙස් පෝෂණය වෙන වේගය වැඩි වෙනවා. හිස් හොරි ඇතිවීම වළක්වනවා. ඔය මේ විදිහට ගොඩක් අපේ හිස් කබල වේලෙන ගත්තම තමයි හිසකෙස් ගැලවිලා යන පටන් ගන්න. ඉතින් ඒ ප්‍රශ්නේ නැති කරගන්නත් ඔන්න කොමාරිකා වලින් පුළුවන්. පොල් තෙල් කියන්නේ කොහොමත් කොණ්ඩේ වවන්න ගන්න තෙලක්නේ. මේ තෙල් එකෙන් අපේ කොණ්ඩේ තුනී වීම වළක්වනවා. කොණ්ඩේ ඝනට නිරෝගීව වට බවා ගන්න පුළුවන්. කොණ්ඩේ කොච්චර දිග වැඩි වුණත් වැඩක් නැහැ සාරවත් නැත්තම්. ඒ කියන්නේ ඝනට ලස්සනට මහත කොණ්ඩයක් ලබා ගන්න අවශ්‍ය නම් ඔන්න පොල් තෙල් මේකට එකතු කරන්නම ඕනේ. අන්න ඒ නිසා තමයි අපි මේ තෙල් එකට පොල් තෙල් එකතු කරේ. මේ බලන්න මං වට මේ දේවල් කියන අතුරුතුර ටිකින් ටික වට පේනවා චූටි චූටි බුබුළු වගේක් එනවා. ඒ කියන්නේ මේක ඩබල් බොයිල් ක්‍රමයෙන් රත් කරනකොට රත් වෙලා තියෙනකොට තමයි මේ විදියට බුබුළු එන්නේ. ඉතින් මේ විදියට බුබුළු ආවම අපේ කොමාරිකාවල තියෙන සාරය හොඳට පොල් තෙල් එකට එකතු වෙන්න ගන්නවා. බලන ටිකෙන් ටික යනකොට කොමාරිකාවල පැහැයලා කහපාටකට හැරෙනවා. ඒක තමයි වෙන්න ඕනේ. කොමාරිකාවල තියෙන හොඳම සාරය පොල් තෙල් වලට එකතු වෙන්න ගන්න. විනාඩි 15ක් ගියට පස්සේ ලිප නිවලා මේක එළියෙන් තියන්න. දැන් පිරිසිදු භාජනයක් අරගෙන පෙරණයක් ආධාරයෙන් මේ තෙල් ටික වෙන් කරගන්න ඕනේ කොමාරිකාවලින්. මේ තියෙන අපි වෙන් කරගත්ත තෙල් ටික මේක අපි හදලා ඉවර නැහැ. ඔලිව් තෙල් එකතු කරන්න තියෙනවා. හැබැයි ඔලිව් තෙල් එකතු කරන්න ඕනේ මේ තෙල් එක හොඳට නිමුණට පස්සේ. රස්නේ තියෙද්දි දාන්න එපා. ඉතින් දැන් මේක හොඳට නිමුණට පස්සේ මම ඔලිව් තෙල් තේ හැඳි දෙකක ප්‍රමාණයක් මේකට එකතු කරගත්තා.
දැන් ඔන්න තෙල් එක හරියටම හරිය හදලා ඉවරයි. දැන් ඉතින් තියෙන මේක ගාන්නනේ. අපි ගාන විදිහ බලන්න දැන් යමු. මේ විදිහට ඔයා මුලින්ම ඔයාගේ හිස් කබලට තමයි මේ තෙල් එක ගාන්න ඕනේ. හොඳට උරා ගන්නයි අවශ්‍ය වෙන්නේ. මුලින්ම හොඳට හිස් කබලටම ගාන්න. ගොඩක් අයගේ නළල දෙපැත්තේ කෙස් අඩු ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ විසඳගන්නත් මේ තෙල් එකෙන් පුළුවන්. අන්න ඒ නිසා මේ ප්‍රදේශයේත් හොඳට තෙල් එක ගාන්න. මුලින්ම මං කිව්වේ හිස් කබලට උරා ගන්නයි මේ තෙල් එක අවශ්‍ය. වැඩිපුර ටික ඔයාට පුළුවන් කෙස් කලඹේ සම්පූර්ණ මුල ඉඳන් අගටම ගාන්න. හිස් කබලේ මේ තෙල් එක ගාලා විනාඩි 10ක් විතර හිමීට මසාජ් කරන්නත් ඔන්න ඕනේ. ඒ නිසා එකත් අනිවාර්යෙන් කරන්න. ඉතින් මේ විදිහට මම මුළු කොණ්ඩෙටම මේක ගෑවා. ගාලිවර වෙලා පෑයක කාලයක් තියන්න ඕනේ. පෑයක කාලයක් තියලා මේක හොඳට සෝදලා ඉවත් කරන්න ඕනේ. ඔය සාමාන්‍යයෙන් පාවිච්චි කරන ෂැම්පු එක පාවිච්චි කරන්න නැත්නම් තෙල් ගැටි ආවන්න අමාරු වෙනවා. ඉතින් මේ විදිහට මේ වැඩේ සතියට තුන් පාරක් මාසයක කාලයක් කරලා බලන්න ඔයාට හිතා ගන්න බැරි තරම් ඉක්මනින්ම හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. මේ තෙල් එක හදලා ඉවර වෙලා මට ඔයාට කියන්න බැරි වුණානේ. මේක බෝතලයක දාලා ඔයාට මාස දෙකක කාලයක් තියා ගන්න පුළුවන්. ඉතින් මේ තෙල් එක හදද්දී පිරිසිදුව වතුර නොයනසේ හදා ගන්නත් වග බලා ගන්න. නැත්නම් අපිට කාලයක් තියා ගන්න බැරුව යනවා. ඉතින් මාස දෙකක කාලයක් මේක බෝතලයක දාලා සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තියා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ තෙල් එක හදලා ගාලා බලලා ප්‍රතිඵල අරගෙන අනිවාර්යයෙන්ම මට කියන්න. මම මේකෙන් හොඳ ප්‍රතිඵලයක් ලබා ගත්තා. අන්න ඒ නිසා රහස් නොතියාම ඔයාට අද කියලා දුන්නා. ඉතින් හැමදාමත් වගේ ලස්සනට ඉන්න කැමති නම් ඔයා අපත් සමග දිගටම රැඳී සිටින්න. අපේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් Slviki Media අපේ YouTube channel එක subscribe කරන්න. තවත් මේ වගේව ලස්සන කරන වටිනා වැදගත් වීඩියෝ එකක් අරගෙන ඉදිරියටත් මම එන්න සූදානම්. බොහොම ස්තුතියි.